සබර දවසක අවසානයේ සුවබර නිින්දකින් නිම කරන්න අපි හැමෝම කැමතියි. ඒත් මේ අතරින් අතලොස්සකට තමන්ට අවශ්‍ය විදිහට නිින්දට යන්න ටිකක් විතර අපහසුයි. මේ තත්ත්වය ඉන්සොම්නියා කියලා හඳුන්වනවා. ඒ වගේම මේ තත්ත්වයේ උදෙසා ඔබේ කායික මානසික පුරුදු සහ බැහැවීම බොහෝ විට බලපානවා. ඉතින් අපි බලමු සුවබර නිින්දක් ලබා ගැනීම සඳහා ඔබ විසින් අනුගමනය කළ යුතු වගේම අනුගමනය නොකළ යුතු කරුණු කාරණා මොනවද කියලා. ටිකක් විතර වැඩිපුර නිදිමරන්න අවශ්‍ය නම් අපි බොහෝ වෙලාවට තේ, කෝපි වගේ දේවල් පානය කරනවා. ඉතින් මේ වගේ තේ සහ කෝපි නිින්දට පෙර පානය කිරීමෙන් ඔබේ නිින්දට යම් යම් බාධා කිරීම ඇති වෙනවා නම් ඒ දේවල් පානයෙන් වැළකීම වඩාත් සුදුසුයි. දුම්පානය හා මත්පැන් කියන්නේ ඔබේ ශරීර සෞඛ්‍ය දිනෙන් දින පරිහානියට පත් කරන දෙයක්. ඒ වගේම මේ තුල පවතින රසායනික සංයෝග ඔබේ මොළය තුළ ඇති කරන වෙනස්කම් මත නිින්ද යෑමේ ගැටලුවෙන් ඔබ පීඩාවට පත් විය හැකියි. එම නිසා නිින්දට යාමට පෙර පමණක් නොවේ ජීවිත කාලය තුළම මෙම අහිතකර පුරුදු වලින් මිදිය හැකි නම් එය ඔබේ ශරීර සෞඛ්‍යට පසුම්බියට එකසේ වැඩදායක වෙනවා. එසේම නිින්දට පෙර ක්‍රියාදාම චිත්‍රපටි වගේම හොල්මන් බිහිසුණු චිත්‍රපටි දර්ශන නැරඹීම තුළින් ඔබේ මනසේ නිින්ද නොයාමේ තත්ත්වයක් ඇතිවිය හැකි බව පර්යේෂණ වලින් සනාථ වී තිබෙනවා. ඉතින් එම නිසා ඉන් වැළකී සිටීමට හැකි තරම් උත්සාහ කරන්න. තවත් දෙයක් තමයි ඔබ ආහාර ගත යුතු වන්නේ කුස පිරිනිතෙක් පමණයි. ඔබ පමණට වඩා ආහාර ගත් විට ඉන් ඔබේ නිින්දට බාධා විය හැකියි. එසේම දැඩි ලෙස ශරීරයේ වෙහෙසවා ව්‍යායාම කිරීම තුළින් ඔබේ සිරුරේ මස්පිඩු ඇදීම හා වේදනාව නිසා නිින්ද ඔබ කෙරෙන් පලා යයි. වඩාත් වැදගත්ම කරුණ වන්නේ ඔබ නිින්දට පෙර ජංගම දුරකථනය, රූපවාහිනී වැනි විද්‍යුත් උපාංග ඔබේ දෑස් මට්ටමින් උපරිම පැය දෙකකට පෙර හෝ අවම පැය භාගයකට පෙර ඉවත් කළ යුතු වීමයි. ඉන් බොහෝ දුරට සුවපහසු නිින්දකට ඇතිවිය හැකි බාධා කිරීම අවම වන බව පර්යේෂණ වලින් සනාථ වී තිබෙනවා. දැන් අපි බලමු සුවපහසු නිින්දකට අවශ්‍ය වන සාධක මොනවද කියලා. නිින්දට පෙර පොතක් කියවන්න. එය ඔබේ නිින්ද රැගෙන ඒමේ උත්තේජකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම හොඳින් වාතාශ්‍රී ලැබෙන ලෙස කාමරය සකසා ගන්න. අධික රස්නයක් ඇති කාමරයක ඔබට මදක් විශාල වතුර භාජනයක් තබා ගැනීමෙන් යම් සහනයක් අත්විඳිය හැකියි. එසේම අනවශ්‍ය ලෙස කල්පනා කිරීම වළක්වා ගැනීමට හෙට දින ගතවන ආකාරය පිළිබඳ සැලසුමක් සකස් කරගන්න. එතුලින් ඔබේ නිින්දට ඇතිවන අපහසුතා ඉවත් වෙනවා. දිනය ආරම්භ කරද්දී ඔබ කාර්යබහුල වුණත් නිින්දට යාමට පෙර ඔබට මනස සංසුන් කරන භාවනාවක නිරත විය හැකියි. එසේත් නැමැතිනම් තමන්ගේ ආගම සිහි කර නිින්දට යාම පුරුද්දක් කරගන්න. ඉතින් මේ වගේ දේවල් අත්හදා බලන්න. ඒ වගේම ඒ තුලින් ඔබට ලැබුණු ප්‍රතිඵල ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ජීවිතයට වැදගත් මේ වගේ වීඩියෝ තව තවත් නැරඹීමට පොසිටිව් වොයිස් YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්. Positive voice, we rise by lifting others.